සිරිල් පතිරණගේ මහත්මයා කෑම එකක් ගන්න ගිය මොහොතේ මේ දුමින්ද පෙරේරා කියන කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා පිරිසක් සමග යාගේ මිත්‍රයන් පිරිසක් සමග මත්පැන් වලින් සූර් වෙලා හිටපු මොහොතක මෙයා දැක්ක ගමන් එක සැරේම ආඹ තමයි අල්ලගන්න හිටියේ කියලා මෙයාට හත් අට දිනක එක පහර දීලා තියෙනවා ලේ හැලෙනකම්ම ගහලා තියෙනවා මේ වෙනකොට එක හැක් එතුමාගේ පේනීම දුර්වල තත්ත්වේ පවතිනවා මොකුත් කන්න බොන්න බැරි තරමටම සෑහෙන දුරට යාට ප්‍රහාර එල්ල කරලා තියෙන හත් අට දිනක එක තනි මිනිහෙකුට ගහනකොට එහෙම ප්‍රශ්නයක් වෙනවනේ කන්න බොන්න මොකුත් මේ මූණේ ඔක්කොම මේවා ඔක්කොම තැලිලලු මේ වෛද්‍ය වාර්තානුව කියනවා අපි මේ වෙනකොට පොලිසිය බාර අමාත්‍යර දැනුම් දීලා තියෙනවා මෙයාව ඇරස් කරන්න කියලා මෙයාතුළු පිරිස අපි මේ මේකට මුල මොකද්ද කියලා තමයි අපි මේ මාධ්‍යයට හෙළි කරන්න ඕනේ අද දවසේ මාස 5කට ආසන්න මාස 15කට ආසන්න කාලයක් තමුන්වහන්සේලා දන්නවා මෙතන මේ කිරිබත්ගොඩ මේ වෙළ සංකීර්ණ ඉදිරිපිට තියෙන රතගාල වසාගෙන හිටියා රාජ්‍ය ඇමති මැටි සංවර්ධන ඇමති අපේ ප්‍රසන්න රණවීර එතනදී මෙයා කඩ ගහන්න නැදුව මේ හදපු මේ රතගාලේ ඒ වෙලාවේ එතනදිත් මේ ලේකම්තුමා ඉදිරිපත් වෙලා මේක ආණ්ඩුකාරතුමාටත් කියලා නතර කරා මෙන්න මේක තමයි එතුමා එක්ක තියෙන ප්‍රධාන වෛරය දෙක මේ ටොයිලට් එකෙන් ආදායම ගත්ත මිනිහෙක් තමයි මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුමින්ද පෙරේරා කියන්නේ අද ටොයිලට් එකේ ආදායම යාට නැහැ ටොයිලට් එක ප්‍රාදේශීය සභාවෙන් නෙමෙයි හැදුවේ අපේ සමිතියෙන් අදලා අපි සමිතිය වෙන කට්ටියකට බාර දීලා තියෙනවා ඉතින් මෙන්න මේවා තමයි තරහ ඊළඟට දැන් මේක ඇරියේ නැහැනේ මොන තරම් කරා දැන් මේ අපිට ලොකු මානසිකව ප්‍රශ්නයක් වුණා මෙතන වෙළ සංකීර්ණ කඩ 160 ගානක් තියෙනවා එන මිනිස්සුෙකුට තමන්ගේ වාහනේ නතර කරලා මොකුත් කඩේකට ඇවිල්ලා ගන්න විදිය නැහැ වාහනේ නතර කරන්න විදිය නැහැ මිනිස්සු යනවා එහෙම පීඩනයක් මේ වෙළඳුන්ටයි මේ කිරිබත් ගොඩවට ජනතාවටයි මේ අමාත්‍යවරයා සහ මේ දුමින්ද පෙරේරා ඇති කරා ප්‍රදේශ මන්ත්‍රීවරයා හැබැයි මේ දුමින්ද පෙරේරා මන්ත්‍රීවරයා ත්‍රිවිල් වලට ගිහලා එයාගේ හිත මිත්‍රයන්ට විතර මෙතන ඉඩ දීලා තිබ්බා මේ ත්‍රිවිල් ගහන්න විතර අපිට ඇරලා තිබෙන්නේ මේක බලන් ඉන්න බැරුව අපි සති දෙක උඩදී ස්වාමින් වහන්සේටගේ අනුශාසකත්වය යටතේ මම මේ වෙළඳ සංගමේ සභාපති වශයෙන් මේ සමාජියම් පත් කරගත්තා මම එදා ප්‍රකාශ දෙකක් කරා අපේ එතුමාට කලින් මෙතන උද්ඝෝෂණය කරපු වෙලාවේ නඩුවක් දාලා තිබ්බා ඒ නඩුව ඉල්ලාස් කරගන්න කියලා පොලිසියට තරත් ඊරිසේකලා එතුමා උපදෙස් දුන්නා ඒක අසාධාරණ නඩුවක් ඊළඟට මම තීන්දුවක් දුන්නා අපි මේක අරිනවා කියලා සරත් වීරසේකර අමාත්‍ය කියන්නේ හොඳ නිහතමානී අමාත්‍යවරයෙක් අභ්‍යන්තර ආරක්ෂක ඇමතිවරයා එතුමයි මමයි අපි අපේ ලේකම්තුමයි මමයි ගිහිලා හම්බ වෙලා කිව්වා මේ ගැටුව තුමාට අදාහ ගන්න බෑ අපිට ඡන්ද දීපු මිනිසුන්ට මෙහෙමද මේ ඇමතිවරු මෙහෙම කරන්න කියලා අපිට කිව්වා රතගාල වල විවෘත කරගන්න කියලා ඒ එතුමාගේ ඒ ආශිර්වාදයට අපි රතගාල විවෘත කරා විවෘත කරාන් පස්සේ ඉතින් මෙයාලගේ අර තිබ්බ ෆවර් එක පොඩ්ඩක් බාල් දුනා මෙතන මදිකමක් වෙලා තියෙනවා යාලට ඒක තමයි මූලික ප්‍රශ්නේ මේ මෙහෙම දේ කරන්නේ ඒ මදිවට එතනදී කියලා තියෙනවා ලේකම්තුමාට ඊට පස්සේ මම කියලා අල්ලගන්නේ මම කිව්වා මං අල්ලගන්න ආදාට මං කරන්න ඕනේ දේ කරන්න කියලා මට කියන්න දෙන මේ මාධ්‍යයට මේ රටේ දැන් අලුත් ආණ්ඩුවක් තියෙනවා මේ ආණ්ඩුවේ ජනාධිපතිගේ අගමැති ඇමතිගේ ඉඳලා මේ වගේ ප්‍රශ්නයක් වුණාම කියන්න කෙනෙක් නැහැ එහෙම ඔන්බඩ්ස්මන් වරෙක් නැහැ දුක්ගන්නාරාලා කෙනෙක් නැහැ ඒක අපි මේ ගමන්ම කියා සිටිනවා මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන වෙලාවට මිනිස්සුන්ගේ කියන්න පුද්ගලයෙක් පත් කරන්න ඕන අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරු කාලේ උපදේශකෝ 100ක් 200ක් හිටියා කවුරු කාට හරි කියලා මේක ඉහළට කියවන්න තිබ්බා මාස 15 ආසන්න කාලයක් මේ කරපු පීඩනේ තමයි අපි මේ ප්‍රාතකාල විවෘත කළා ජනතාවට මේ හාමුදුරුවෝගේ අනුශාසකත්වයෙන් මැදිහත් වෙලා මේ දෙක කරේ හැබැයි මෙහෙම පිළිගන්න නම් මේ වගේ 2:50 වැඩ කරන මන්ත්‍රීවරුන්ට ආයේ ඡන්දෙ දෙන්න ඡන්දෙ ඉල්ලන අවස්ථාව දෙන්න එපා කියලා තමයි ඉහළ බැසිල් රාජපක්ෂ ඇමති ඇතුළු ජනාධිපතිවරෙන් අපි ඉල්ලා සිටින්නේ. Breaking.lk